අයිබෝවන් සුභදවසක් කියලා පිළිගන්වා මාගේ ඉක්මන්වාකා නාලිකාවෙන්. අද මාගේ අලුත්වේඩියෝව හොඳට සරුවට වකා කරගන්න මවු ගසකින් හොඳට සරුවට වැඩුන ඇම්බුන් කෙසල් කනක් ලබා ගැනීම සඳහා නිවැරදිව මුලසිට අගදක්වා ඇම්බුන් කෙසල් වගාවක් කර අතමිට සරුකර ගැනීමත් අපගේ නිරෝගිකම ලබා ගැනීම සඳහත්න් කාබනික පොහොර යොදා. අපගේ ආහාරයට சுදුசුවන පරදි මෙම வகாவ කරගனாா ආக்காறය அதமம வாலට சர்ல்லவ පැහதிலி කර දෙண்ணம். ඒவගේම மாගේ நாலிக்காவ அலுத்தෙන් சම්බந்தவான ඔයාලා இක්மன் வகா කියியලා சர்ச்් කර மாගේ பெறவீடியோ ஷயாக்கர்ලා லைக்கර குොமட்ර சப்சைப் කර පහலතිබෙන ஓල් நොட்டிිபිேஷன்බெ ஐக்க பொොත්த்தම ඔබල තිயாகගන්න? මේවාගේ මා අලුතිෙන් කරන වීඩියෝ යාලට බලාගැනීමේ හැකියාව තිබෙන නිසා. හරි එහෙනම් අලුත් වීඩියෝට යනගමන් මෙම වීඩියෝව මුලසිට අගදක්වා නරබන්න ඔයාලත් කෙසෙල් වගාවක් කරන්න මෙම කෙසල්ලවාගාව වෘර්තමය වසෙන් විශාල ලෙස අද අපේ ලංකාවේ හොඳ ආදාය මාර්ගයක් උපාධනය කරගන්න ගොවියෝ ඉන්නවා. ඉතිං අපි මෙම කෙසෙල් වගාවක් කරනකොට මෙම කෙසෙල් වගාවේ මේවාගේ කැනක් ලබාගණ්ඩ ඒවාගේම කැනක් කපනකොට ඒක නිවරදුව කපාගන්න ආකාරයත් බලන්න ඕන මෙන්න මේවාගේ එක තලයක් ගාලවෙල්ලා උරතියලා. ඒ උරේ මත ගහ පාච්චරන්න ඕන ඒම නැතුව අපිඒ පාරම ගිහිල්ලා කෙසෙල්ගහට පීයකෙන් ගැව්වාම ඒ කෙසල් කනේ බරට කෙසල් කන එක පාරම වැටිලා ඒ, අලා භාන් වෙනවා. එතකොට ඒ කෙසල් කන තැලිලා වෙළඳ පොලට දෙන්නඩ බැරිෙනවා ඒම නැත්තං අපේ ආහාරයට ගණඩ බැරවියෙනවා. ඉතින්ගේ කපා ගැනීම නිවරතිකම තමයි මංගවල්ලට දැන්ගේ පෙන්ුවේ. දැ මම් මේ පෙන්නන කෙසෙල් පඳුර මම් මේක මගේ වගාව සඳහා. කුරුල්ලො රිකිිලි බෝකර ගැනීම සඳහා තමයි මං මේ පඳුර ඇරලා තියන්නේ. දැම්කේ මව්ගසත් එක්කං කුරුල්ලෝ එනම් රිකිලි. හතත් තියවා. දැම් මේ හතෙන් මේකමම ඉතුරු කරලා තිබේ දැම් මේකේ මෞ්ගසේ කෙසල් කනත් තියෙනවා. ඒ තියද්දිම් මම්ක මේ විදියට මේ ඉතුරු කරලා තිබ්බේ මට මේ කෙසෙල් වගවට තව රිකිිලි අවශ්‍යයයි ඒනම් කුරුල්ලෝ අවශ්‍යයලා තියෙනවා ඒක බෝකර ගැනීම සඳහා තමයි මං මේ පන්තුරු මේ විදිර ඉතුරු කරලා තිබ්බේ නැත්තං හොඳ සරුවට කෙස කනක දැම් මේ ලොකුවට තියන්න. මව්ගසගව ඊළඟ තියන ලොකුම කුරුල්ල මයි මේ තියෙන්නේ. දැම් මේක ඉතුරු කරලා අනිත් කුරුල්ලෝ ටි ගලවාගන්න ඕන ගලවාගන මගේ ඊළඟ වගාවට යොදාගණ්ඩ ආකාරය තමයි දැන් මම මේ පෙන්නන්නේ යන්නේ. දැම් මේක උදැල්ල කරගන මේම පැත්තකින් පොඩ බුරුල් කල්ලා වෙලා එහම ගැලිවට කිසි හානියක් වවෙ නෑ මොකද මෞ්ගසේ කෙසල් කන තා මාසේ කාමාරෙකින් විතර ඒක ඉවත් කරන්න තියෙන නිසා. දැම් මේ කෙසල් කන මේ කුරුල්ලෝ ඉවත් කරලා. මට මේෙසල් වගාවට ඉතුරු මෞගස හොඳ සරුවට වැඩුණු හොඳ කෙහෙල් කනක් ලබා ගැනීම සඳහා තමයි මේ දේ කරන්නේ දැම්මට මේ වගාවට කුරුල්ලෝ අවශ්‍යයි. ඒ කුරුල්ලො අවශ්‍යය නිසා තමයි. දැම්මම්. මෞගස ලොකුම කුරල්ලා ඉතුර කොල්ලා ඊළඟ මේ කුරුල්ලෝ දැන් මේ ඔක්කුොම ඉවත් කරනවා. දැ මේ පොඩිකුරුල්ලෝ සම්පූර්ණමම කඩලම ඉවත් කරන්න ඕන. මේ පැල රිකිලි ඉවත් කරගැනීම සඳහා හැම වෙලාම මේ අලබංකුවක් වනැත්තම්කට නාරස්සනයකිනවා මේවාගේ යකට ඉන්නක් අරගන ඒ යකඩ ඉන්නේ තමයි මේ පැල අපි ඉවත් කරගන්න ඕනෑ. මොකද මේ මෞ්ගසාතත් එක්ක බැඳිඩා තමයි යටිින් මෙම කෙසල් කුරුල්ලෝ තියෙන්නේ. ඒ මෞ්ගසරත් හානියක් නොවන විදියට මේ කුරුල්ලගේ මුල ඒ මෞ්ගසේ තියෙන පැත්තට මේවාගේ නාරස්සනය කරගන යටින් ගහලයි වෙල්ලා මේ විදිට පුුරුල් කරපුවාම උඩට ගැලවිලා එනවා. ඉතිං ඒක තමයි මේ කෙසෙල් කුරුල්ලෝ ගැලවිීමේ තියන එකම කරමේ දැම් මේරමන් කිවනේ පුඩි කුරල්ල ඔක්කොම ඒවායි ඉවත් කරන්න ඕනෑ මේ මෞගසසියෙන් ඒක ඉවත් කරන්න අලෙම්ම කටලා දාන්න ඕනෑ. ඉතින් ඒ අලින් කටලා දැම්ම නැත්තං අය නැවතවාරයක් මේ කුරුල්ලා ලියල්ලා එනවා ඒම ලියල් ලාවට පස්සේ ඒ වකාව කරගන්න බෑ දැන්ඒ පොඩිකුරල්ලො දෙකව මම ඒ අලෙම්මට ඉවත් කෙරවා ඒක අවශ්‍යය නෑ. මොකොද ඒක අපිට සිටවන්ඩ ඒ කුරුල්ලො පොඩි වැඩි එතකොට දැන්ගේ. පොඩි වැඩි නිසා ඒ කුරුල්ලෝ මේ මෞගසේ තිබ්බොත්වේම මේ මෞගසේ ඊඟ කෙල්කන ඉවත් කරට පස්සේ. ඊළඟ තියෙන මේ කුරුල්ලට ඒමනැත්තාම් ලොකු පැලේට ලොකු කෙල් ලබා ගැනීම සඳහා හානියක් වෙනවා මොකදේ ඒට තිය දන්නා පෝර්රසේ සියලොමදේ ඒ කුරුල්ලොන්ට යන නිසා ඉතිං ඒක ඉවත් කරපුවාම ඉතිං මගේ යාලුවනේ. අපි කෙසෙල්වාකාාවක් කරගඩ මෙන්න මේවාගේ අඩි දෙකේ දෙකේ පලල ගැමුරට ලොකු වලක් කපා ගන්න ඕන ඒ ලොකු වලක් කපාගන්න හේතුව මේට හොඳ කෙසෙල් කනක් ලබා ගන්න නං මේවාගේ දෙකේ දෙකේ වලක් කපාගෙන එම වලට අපේ කාාවනික පොහොර යොදලයි වෙලා තාව මේකට ඕන්නම් අපිට දිරපු පොල්ලෙලි එවැනි දෙයක් දාළෙ වෙල්ල වග කරගන්න පුළුවන් දැම් මං වයාලට මෙම පෙන්නන්න යන්නේ මේ කාපනික පොහොර මං හතාගන්නේ කොහොමති කියලා දැම් මෙතන තියෙනවා කරදහයිය තියෙනවා ඒවගේම දිරාපු මතුපිට පස් තියෙනවා ඒවාගේම රටකජු පොතු තියෙනවා දැම් මේ කරදහයියයි දිරාපු කොල්රොඩු සමඟ මතුපිට පසුයි මේ රටකජු ඉවත්රපු පොතුයි මේ රටකජු ඉවත්ර පොතු දැන් අවරුද්දක් ිතර පරණවෙන්ඩ ඇරලා ඒක දැනට හොඳට දෙරලා තියෙන්න්නේ. මේ රටකජු පොතුෝලිං කෙරන කාරිය මේකේ ඇතුවසම කියනවනම් මේකේ පෝසිදායි විටමෙන්න්නයක් මේ ගහට ගණ්ඩ තියෙනවා. ඒවාගේම හැමවෙලාම රටකජු පොතු සාමාන්‍යිං දිරන්න ගොඩා කල් ෑන අවරුද් දෙකත් දෙක හමාරක් යතර යනවා. එතකොටාර මේකේ පසේ බුරුල්දාවේ තියෙන නිසා. ඒවාගේම සීතල අල්ලගත්තා සීතල නිත්‍රම තිය නිසා කෙසල්කට ගා වැඩීමටත්න් හොඳ සරු කෙල් කනක් ලබාගැනීමටත් ගොඩාක් උපයෝගයෙනවා. දැම් මම මේ කරදහයියා. ඉස්සරලාමකට අ රසයනක පෝරෝ යොදධන් නැව කාබිනිික ඕෝකාක් කරගන්න නිසා. මම දැම් මේ කර දහයි්‍ය ඉස්සල්ලාම අඩියට දානවා. න්න මෙම කරද යි ඉසල්ල න්නोंන මේ රද දැමේමේ දී තියෙන එකමර හස තමයි මේ කරදා නිතरම तेදගතියෙන් තියෙන නිසා මේ ඇම්बूන් වगाාවට නිතरම तेदගතිය අවශ්‍යයි ඉති හොඳ सරු කෙල්කනක් ලබා ගැනීමට තමයි මේ ද කරන්නේ. අඩියටම දාන්නන්නोंන මේ කරද, ඒ කරදාहाයි නිතරම सीීध लगातीය ෙදගතිය තියෙන නිසා මවගට අවශ්‍යයන වෙලාට සාමාන්‍යයෙන් වතුරලින් තෙත්ගතයෙන් අඩුනත් ඒතන තෙත්ගතිය තියනිසා මවගාට ඒ ජලය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සිටවීම සඳහා මෙන්න මේවාගේ ක මන්ද අර ගැලවලා ඉවත්ගගත්ත කුරුල්ලො සාමාන්‍යයෙන් කිලෝ තුනටඒහාවත් තියෙන් ඕනෑ මේ කුරුල්ලෙින් එතින්ඒ කුරුල්ලා අරගන මේ තියන මුල් ලොක්කොම ඉවත් කරන්න ඕන දැන් අපි අලුතෙන් තමයි සිටවාගඩ යන්නේ මේ කෙසෙල් පැලයක් ඉතින්ගේ කෙල් පැලේ හිටවාගන්නං. අපේ ගලාපු පරණ කෙහෙල් පැලේ තියෙන මුල්. මුල් වැනි දේවල් සම්පූර්ණම ඉවත් කරන්න ඕනෑ. මොකද මේක සාමාන්‍යයෙන් බැට්ටිඩිය රසායිනික වගේ දෙයක් තියෙනනං. ඒවා ඉවත් කරලා නැවත අලුත් කෙසෙල්ආකාාවකට අපි හොඳ ගුණාත්මක භාවෙන් යුතු. හොඳ නිරෝගිමත්න්. ගේ පැලයක්ක් තරගෙන තමයි අපි සිටවන් ඕන දැන් යාල දකින්න ඇති මේ තව කුරුල්ලෝ වාගත් දාද වන්න මෙතන මම මේ රිකිල්ලත් කපුවා ඒකඇන්න මේක දැන් එඩ තිනේ පොඩි මොටයුදනවා සම්පූර්ණම ඉවත් කරලා. මේ හිටවන රිකිල්ල මේ කුරුල්ලා විතරක් ඉතුරුුවන්න තමයි අපි හිටවා ගන්න ඕන. මේක තමයි නිවැරදි කරමේ මොකද මේක තව සමහරක් උුණනුවතුරේ බස්සලයි වෙල්ල ගන්නවා. ඒම නැත්තං රසායි ඒම අවශ්‍ය නෑ මොකද මේ හොඳ මෞ්ගසකින් නිරෝගිමත් මහගසිකින් මේවාගේ කුරුල්ලෙක් ගත්තාම ඒකට බැක්ටේරියා හානියක් සිදුුවවෙන්නෑ ඒක තමයි අපි හොඳ නිරෝගිමත් අරගන මෙන්න මේවාගේ තියෙන පරණ මුල් ඔක්කොම ඒ පරණ තිබුණේවා ඔක්කොම මේ කෙසල් ගයින් ඉවත් කරන්න ඕනෑ ඉවත් කරලා මේ සමහරක් මෙම කෙසල් පැල ගලවෙෙල්ල සතියමාරේ තියලා සිට ඕනවා ඉතින් මමනං එහ කරන්නනෑ මොකද අලුතෙන්ම ගලාපුගම මේ කරතා බිසවිජ බැට්ටීරිය ඇතුළෙන් නිසල්ල මං මේ පැළවේ මේ පැලේ මගේ භූමිය ශේස්ත්‍රයේ සිටවා ගන්නවා ඉති එහම තමයි මගේ කෙල්වාග කරල තින්නේ. එහෙම තමයි ම මේ ඇම්බුම් කෙසෙල්වාගාවතරල දැන් ආදායන් ගත්තය යාලා දකින් ඇති, හොදට සරුවට වැටනු ලොකු කෙල් කන තිබුණා ඉති ඒවාගේ කෙල්කන් ගන්නවා සාමාන්‍යෙන් අවම. තිලෝ පහළවේ ඳලා ඉහලට තියෙනවා දැම් මේ පැලේ මැදින් කියයලවෙල්ලා. මෙන්න මේ වටේ තියෙනවානේ මේ දැන් අඩි දෙකේ දෙකේ වක් නමේ තියෙන්නේෙ. දැන් මේ අඩි දෙකේ දෙකේ වල තිබුණට මේවාගේ නාර්‍යනය අරගන මේ මතුපිට පස් තියෙනවානේ මේ මතුපිට පසුතුන් අය නැවතවාරයක් අඟල් හයක්විතර ඈතින් සම්පූර්ම අගල් හයක් නමයක් වුණට කමන්නනෑ මේ විදිට මතුපිට පස්සම්පූර්ම පුුරුල් කරන්න ඕන. බුරල් කරල්ලා ඒ මතුපිට තියෙන පස්තමයි. පැले ළங்கට ලංකරන්නේ. මෙන්න මෙආකාර ලංකිරීම කරන්න ඒ මොකද මේකේ ඒ ැ යටතම දැම්මා කරදාහයා ඊළඟට දැම්මා අර මமிසරකට ත්ත காබනික போற ඊට පස්සේ මෙ මේගේ වටේ අඟල් හයක් නමයක් තර වටෙන් නාரසනயானන මතුපිට පස් බුරரு කරලා මේවාගේ ප්‍රම්පූර්ණම පස් ටිග අරගන ඒකට දාපුුවම මේ පැले වැඩීම ත් ඒවාගේ මෙතන තියෙන අවට පොළොවේ පරිසරේ නිතරම බුරුල්ලලා තියන නිසා මේකට ජලය උරා ගැනීමත් ජය රදාාපවත්වා ගැනීමටත් ඊළඟට මෙම සිටුවන පැලේට ජලය යුරදධන හෑම අවස්ථාවක දීම මේ වැලේ වැඩිලා එනතෙක් මෙතැන ටිකා පොල්ඩ්ඩක් වලවාගේ තියන්න නෑ ඒ මොකද මේක ජලය රඳවා ගැනීමේ හැකියාවක් මෙතන තියන්නෝ නිසා තමයි මේවාගේ වටේ කඩතුළු කරලා වෙල්ල වටේ බුරුල් කර ලැබෙල්ල මේවාගේ පොඩිවට මේ වලවාගේ මෙතන තියන්නේ ඉතින් හගේ ආලුවනේ මෙම වීඩියෝක ඔයාලට සෑනෝනම් ලයි කරන්ඩ උබට ජයවේවා.